අද වෙන විට ගොඩක් දෙනෙක් නිදාගන්නකොට තමන්ගේ ජංගම දුරකථනය කුට්ටේ ළඟින් තියාගෙන ඉන්න පුරුදු වෙලා ඉන්නවා. පුද්ගලයන් 10 දෙනෙක් ගත්තම ඉන් 8 දෙනෙක්ම මේට ඇබ්බැහි වෙලා ඉන්නවා. බොහෝ දෙනා උදෑසන අවදි වීම පහසු කරගන්න එලාම් එකක් තියාගන්න ජංගම දුරකථනය ළඟින් තියාගන්නවා. තවත් සමහරු Facebook හෝ අන්තර්ජාලයේ වෙනත් කාර්යයක් කරලා දන්නෙම නැතුව ෆෝන් එක ළඟ තියන් නිදාගන්නවා. නමුත් නූතන විශ්ලේෂණවලට අනුව පෙනී යන්නේ මේ සෞඛ්‍යයට විශාල ලෙස අහිතකර බවයි. බොහෝමයක් ජංගම දුරකථන සහ ටැබ්ලට් තිරයන්ගෙන් නිකුත් වනුයේ නිල් පැහැති ආලෝකයක්. එය නිින්ද උත්තේජනය කිරීමට සමත් බව සොයාගෙන ඇති අතර දිගින් දිගටම මේ සිදු කිරීම මගින් නිින්දට ඇබ්බැහි විය හැකි. රූපවාහිනී තිර මගින්ද නිල් පැහැති ආලෝකයක් නිකුත් වුවත් ඇසට වඩාත් සමීප නැති නිසා එය එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ජංගම දුරකථන මගින් නිතර නිකුත් කරන විකිරණයන් නිසා මොළයේ සෛලවලට හානි වීම සිදු විය හැකි. මේ ඉතා බරපතල සෞඛ්‍යමය ගැටලුවක්. මෙම විද්‍යුත් චුම්බක තරංගයන් මගින් හෘද රටාවන්ට හානි වීම පවා සිදු විය හැකි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස විවිධ රෝගාබාධ ඇතිවීමට පුළුවන්. ජංගම දුරකථනය නිදන ස්ථානයේ තබා ගැනීමෙන් මෙම අවධානය දෙගුණ තෙගුණ වෙනවා. අක්‍රමවත් නිින්ද, හිසේ කැක්කුම, කන ආශ්‍රිත ආබාධ, මතක ශක්තිය පිරිහීම, පරිවෘත්තීය ක්‍රියාවන් අක්‍රමවත් වීම, එන සයිමයන් ශ්‍රාවය වීම, අක්‍රිය වීම, අලසකම, ඇස්පෙනීම, දුර්වල වීම වැනි රෝගී තත්ත්වයන් මේ හේතුවෙන් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා. එමෙන්ම මොළයේ ආශ්‍රිත පිළිකා තත්ත්වයන් පවා ඇතිවීමට ප්‍රධාන හේතුව ජංගම දුරකථනය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ දැනටමත් මෙම රෝගයන්ගෙන් පෙළෙන්නෙකු නම් ඇතැම් විට එයට හේතුව ඔබේ ජංගම දුරකථනය විය හැකි. නොදැනුවත්කම නිසා අකාලේ ජීවිත රැසක් මෙම ජංගම දුරකථනය නිසා බිලිගන්නවා. ඔබ මෙන්ම ඔබේ නෑදෑ හිත මිතුරනුත් මේ විදියට රැට නිදාගනිද්දී ඇඳ උඩ ෆෝන් එක තියන් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාගේ හිත මිතුරන්වත් මේ ගැන දැනුවත් කරන්න අමතක කරන්න එපා. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.